මේ ලෝක ඉතිහාසේ මිනිසා විසින් හිතපු ශේෂ්ඨදම චින්තනයක් තියෙනවන. බෞතික වශයෙන් ඒක තමයි පරමාණකවාදය කියන්න මේ ලෝකතියන පධාර්ථ පරමාණු ලෙස ැ පරමාණු වලින් හැදිල තියෙනව කියන සංකල්පය. කොහොමද මේ සංකල්පේටාවේ එක හරීම රසවත් කතාවක්. ඒ වගේම අපිට ගොඩාක් දේවල්. ඉගෙනගන්න පුළුවන් මේ මනව චින්තනය තියන විසිතුරු බව. එක තියෙන ප්‍රගමන හැකියාව ගැනපට ගොඩාදේවල් ඉගෙනගන්න පුළුවන්. ඉතිං එ ගැන තමයි අද අප ඩිය එක කතා කරන්නේ ඇතම මට කතාරන්න දවශන ශ්‍රඩිංග ක්වේෂන එක ගැන්න ඇත අප කොන්ටවාදයක ස්ටප්ප එකක් විදිට ඇැබයි ්‍රඩිංගස් ෙක්වේශ එක ගෙන ගන්න කරින්. බෝග පරමාණුකවාදේයගෙන ගණ්ඩෝේ. ඒඉගන ගන්න කලින් කෝමද මේ පරමාණක විව්හය කියන සංකල්පය ආය කියන එක කතා කරන්න ඕනි කියලා හිතුනවා. එති ඒක ඒකත්ද යොහරිම රසවත් කතාව ැබ ඇත්තටම කියනව නම් ඉල්ල නූතන තාක්ෂණය නූතන විද්‍යාවේ තියෙන රස්සවත්ම කතාාවලින් එකක් තමයි ඇත්තටම පරමාණකවාද මිනිහා කොහොමදද පරමානුව කියන එක චින්තනය කර කියනක්. අඔවගුල්ලන්ට විශ්වාස කරන මම කතාවේ රසය කයි කියලා ඇතරම දැම්ම ඉංගල අන්ඩ වෙන හොඳ කෙනෙක්ගෙ මේ කහන්ඩ ඒ රිස්කෙක් ගණ්ඩි පමකද ච්චරම වැදගත් කතාවක් මේක. හරි ඉති ඒක ගැන අප අද කියන්නේ යන්නේ පුංචිවෙලායයි මොකද අවුදු ගානක් අවු දස්ගානක් තිස්ස කොන්නක් ගෙන දෙකක්නේ කොම නත් ග රුි විශේ විද්‍යා න. මම විශ්වාස කරනවා තරයේ විශ්වාස කරනවා ලංකාවේ අපි දියුණුවඩ නම් විද්‍යාව පිළිබඳ දැනම ගනිතය පිළිබඳ දැනම දර්ශනය විිබඳ දැනම අපි තුළ වර්ධනය වන්නවා සංකල්පීය වශයෙන් අප ක්‍රියාත්මක වීම තුළ මතු වවෙන්න ඕනේ එතකො තමයි අප රටක් විදිටි සරට යන්න පුළුවන් කියලා ඉතින්ඒ සහහා තමයි මේ පුංචිිය අයාමේ ඉතින් අපි කතා පටන් ගවන්. අප මිනිසා ඔකොළ දන්නවා දඩයංයුගිය ඊට පස්ස ෙන්ඩේරයුගේ ඊට පස්සේ තමයි මේ සිවිලශේෂ එකට ආවේ මේ ගොවිතැන් කිරීමත් සාමාන්‍යෙන් ක්‍රිස්්තුපුර්ව කියැනෙ සාමාන්‍යයෙන් කිෂ් වහන්සේ ඉපදෙන්ඩ අවුරුදු හාරදහක් උන්දහක් වගේ අතර කාලයත් තමයි මේක උනා කියලා හිතන්නේ. ඉතිං මේ ගොවිතනට මිනි යොම්මුීමත් එක්කම ට පොඩි කාලයක් හම්මුණා මේ දේවල් ලෝක තියෙන දේවල්ගෙන හිතන්ට දැන් ස්ව දඩයන් කරන්න කොට උදේ අවස දුවන් ඩෝනේ ප්‍රරට එන්ඩ හම්වෙන්න එත්තෑ සමල්ලාට එඩෙර් ජීවිතතේමයි හැබයි දැන් ගොවිතැන එෙම නෑනි සාමාන්‍යයෙන් කුම්පරක් වගා කරලා මාසයක් දෙකක් කියනකම් පොඩ්ඩක් කිතින් වියගෙන් ඉන්න පුළුවන් එතකොට මේ කලාව චින්තනය දර්ශනයෝ ආගම් වගේ සංකල්පපු කොඩා කික්මණඩ දියුණු වන්න ගත්තා මිනිසුගක්ම කුතුහල කියනක නොත්තන්න බෑන හර ඇති මිනිස්සු සභාවයම ප්‍රශ්න කරන්න ගත්තා ඉක වට පිට බලනොට ගුලට පේනව විධ දේව ගස් පර්වත ජලය ගලාගෙන යනෝ කුල්ලාන් හමාගෙන යනවා මේ මොනවාද මේ මේ තියන්නේ මොනවාද කියන ප්‍රශ්නයාව මොනවයින්ද මේටට අපි වටේ තියන දේවල් හැදිල ආගේ කියන ප්‍රශ්නයාව. ඉතිං ඒතම මුලිින්ම මනුස්්‍යයාම පධාර්ථය සම්බන්ධයෙන් ප්‍රශ්න කරපු අවස්ථාව ති හරි සවිශේෂ අවස්ථාවකවේ මාන විතිහාසය. ඉතිං ති ඒ කොහමත් මෙමට දැන් අපි තාමානෙන් මතේරුම්ගන්න බැරියෙනකොට අපි මුලිම්ම කරන්නමකදඒ දෙවවිට් බාරය කන කරන්නේ. හරි අපි මොක ගෙදර මුලාර්දයන් නඇති වුණු අපි ගෙන බයිරවය ගත්ත අන්තිමට බයිරවයායට ඒක බැරවෙනවා එම ත පිට්ික නර කාලයක් යන මෙස්සන සුරතමයි මේ. වැඩික කියලා එ සම්කල්පයක් කියෙනවානනඒ වගේ මිනිස්සු සංකල්පයක් ඒදවසලයක විස්තර කරන්න එක ගොල්ල මොකද කරේ ඒගොල්ල දකිනනේ ග්‍රහවස් තරු මේ ග්‍රහවස්ස අතර තරු අපි පහස තරු අතර ඉගොල්ල අදරගෙන තිබුණු ඉති දහස් ානක් න ති ඔපසේව කර ගුල අන්දරුගෙන තිබනම ග්‍රහයයි ඒ ඒගොල්ලො හිතුවා මේ ග්‍රහයෝ තමයි අපිට මේවා දුන්නෙමේ දෙවිවොරු. එතකොට ැ ඒගොල්ලෝ ඒකාල වෙන කොට සාමාන්‍යෙන් ක්‍රිස්්ූර් විසිවෙනි සතවර්සය වගේ වෙනොට එකන අවුද්දෙදහක් කිි ස්වාන්සේප දෙන්න කලින් වගේ වෙනට ගොඩ ක්ලෝහ වර්ගේ මන්දරෝගෙන තිබුණ දැ විශේෂයෙන්ම දැංවය රත්තරං රිදී ගේ ලෝහ ඔකුළ දන්න වැඩපි කිය නෝබිල් මේටල් සේවා මේ පරිසරය තියෙන අනිත් පධාර්තාත් එක්ක රියක්කිරීම කියැන පතික්‍රයක් කිරීම හරි අඩු ඒවා සභාවයම හම්බෙනෝ තිනය වන්දුරගෙන තිබුණු ඉට පස සල් සල්ප කියන ගෙන්දකම් විශේෂම ගිනි කහඳු වවාස්ශ්‍රීත අපි දැකින සල් ඒසු උපයෙන්ම තියෙනයි අඳුරගෙන තිබුණා ඉඩස යකඩ වගේ දේවල් අන්දරග තිබුණ යකඩ පොම දෙන්න යකඩ මිනිස ඒකාලයෝ යකඩ තියන විවිද්ධ පාාන කොටස් ඒගොලන් ගනිිමැලවල වගේ දාල් රත්කරනකොඩ ගනිිමලේක කාබන් තියනවා අයන් නොක් සයිත තියන කොට ොකද වෙන්නේ අපිට අපි දන්න අයන් හැදිනවා එකැන යකට හැදනෝ යකඩ දිින් ඔයවගේ අවස්සාද මේගොල යකඩ ගැෙනා දහස්තිබන ටින් සහඔයගෝය එකක දේවල් කරලා ශාකවලින් එකක දේවල් නිශසාාරණය කරනකොට මර්කරි එකනේ රසද ඔය වගේ ලෝ ගැ ගොල දැනගෙන හිටිය. සාමාන ස්ටස් හන්සේ එපි දෙන්නා ඔරුදු දෙදාකට කලින් වගේ වෙනකා දැ ඒගොල්ු කරේමුකක්ද මූලිකෝම කරේ ඒගොල්ලු හර ග්‍රහ වස්තුූන්ට මේ මේ ලෝහ ඒගොන්ට හම්බෙන ලෝහ ඒගොල්ලො අදාළ කර මුලින්ම දැ ඉර ඉර හැමදාමේ නොව ඒ පරත්තරම්පාටයින් ඒ නිසා මේ ගෝල්ඩ අපිට මේ රත්තරං කියන එක අපිට දුන්නේ ඉර දෙවිය. ඉ එරසේ හන්ද රිදිී ෆාටයින පිටමේ අර හද පඩි කෑලිටිකක් වැටල තමයි ලෝගේ රිදිී හැදන හිතුව. ට පස්සේ මසේකයන අපි මොකදදම අඟහරු ග්‍රහ රතු පාටයිනේ එදරම පොළවේ තියන යපස් ආවේ අරයයක් ඉං තමයි කියලා මොකද පොලො ගොඩක් රතුගත්ය තියෙනවා. රතුගායටය ඇතිනත් තියෙන්නේ එක මේ පරතුපය වැටල වැටල තමයි මේක හැදනේ මේම යිති ජිින්තනයා මිනිස්සුම කොක්වක් දන්න ඒක අපි දන්නවා මේ සියල්ලම ඉතිඒ ඉතිඒ හිතන්න ඊට පස්සේ මර්කරේ අපිගන් බුද්ග්‍රහයට මර්කරී සම්බන්ධ කරා ඒ පාට වගේ නේගොලු ඊට පස්සේ ජුපිටට ටින් සම්බන්ධ කර ටින් කියල ලෝහත් තියනොයක සම්බඳධර ඒය වගේ අස්ට්‍රනමික ඔබ් ික්ස්වලට තමයි මුලින්ම. මටල් සමන්න්නරේද මෙටල් සම මනිසු දන්නමකද මෙටල් සමයි සාමා්‍යයෙන් වවෙන්න හොයාගන්න පියෝ ස්ටේජගේ අනිත්්‍යයවදැ කාබ නොක්සිජන් ට පස්සේ සිලිකන් පොස්පරස මොකක්වත් හම්බෙන්න නෑ පියෝ ස්ටේජ්ගේ අය මෙටල් සමයි මුලිම හම්බෙන්න්න ගත් ති මේක ඉතින් ටිකක් කල්ගිය ඇති මේක සාමාන්‍යෙන් ක්‍රස්ස් වහන්සේ පපදන බුදුරාන් වහන්සේපසෙන්ඩත් අවුදු පන්සීකට වගේ කාලයක් එනකක් මේ සංකල්පය ගොඩක් කාවා. හැබයි මේනකොට එකුළ තවදයක් තේරුම් ගත්ත එක තමයි සමහර කම්පවන්ස් තියෙනවා ඒවා වෙන ද්‍රව්යක්කරියක් කරනු. ප්‍රතික්‍රියා කරලා තව දෙයක් හැදෙනු. එකන් එගුල දැක් මූලිකමදයක් මයි ගොට දැක්ක මේ යකඩ පොඩ හදාගෙන හිටිය වෙදස්සනකොට. යකර නිකං එලියතීල තියෙනකොට මොකද වෙන්නේ යකඩ වෙනස් වෙනෝයග සභාය. වෙනස් වෙලා තව එකක් බොඩ පත්වෙන. එතකොට ඒගොල හිතුවා එහනම් යකඩ කියනෙ කෙන ටික මූලික එක්කෙනෙ. එයාගෙන් තමයි මේ පල්ෙ හට බැහැල මේ වෙනවෙනවෙන දේවල් හැදෙන්නේ. ඉ ඒගුලන්ටේ මූලික සංකල්පයක්ාව එහ සමහර මේ ද්‍රව්්‍ය තියෙනවා ඒ මූලික දරවේමත් මූල ද්‍රව්විය මුූල් දව සංකල් ව්‍යාව් හටය ඒවා තවදුරටත් මේක බෙදාවෙන් කරලා ඒ මේක ඒ තම පියවරස්ම ස්ටේජක යම් කිසි ද්‍රව්වේක නමුත් ඒව පසු කාලි වෙනස්සනම වෙන ද්‍රවී හැදනෝ. එදර ඒ කාලයාාව මේ එලිමෙන්න් එකන මූල දරව් වෙහ කම්පෞවන්සේ කියන පදාර්ථ කියන සංකල්පයක්ත් පොඩ්ඩක් කැවිල්ලා තිබුණ. ඇොහමොම යනකොට මොකද දැන්ගඊලඟට වනේ දැන්වන්න දැංහරි ෝම කිව්වට දැ ප්‍රශන තියනද ලෝකෙ විධාකාර පධර්තා අම්බෙෙනද මිනිස්ස එකක්ස් ලෝකනනි යනකොට එක පැත්තක රතුපාට ප්‍රාසාන අම්බෙනවා අරිම තිවුණු සමාර් තැංගොල අල්ලනකොට මේම සුස්ගාල එබිලෙහන්න දේවල් හම්බෙනෝ. අමු අමුතු දේවල් මේ එන්න එන්න මිනිස්සුන්න හම්බෙන්න ගත්ත ගැන මේ ද්‍රෞවවියන්ගේ ප්‍රෝපටිස්. ඔොහොමද මේ හැසිරෙන්නේ ඒවා ඒවගේ ඒ ස්භාවික තත්ත්වමනවා දෙෙකු. ඇයි ඒ වෙනස් වෙන්නේ වගේ ගුණංග කියනක ඊලඟ ප්‍රස්්න හන්ඩ ගත්තක ඇ මිනිස්සු. මේක මේ රු ට ක ලිමිට මිනිස්සුන්ගේ තදතත්වොවාන ඒක තම ක්සැක්ලි තේ අවරුත් දහස් ානන් තිසිේක වෙන්න. ඇති මිනිස්චුව ඔන්න ඔය සංකල්පය ආවන් පසේද මේක කල්පනාගරා මේමයි වැඩේදැක අර දෙවියන්ටම විතරක් දෙන්න බෑ එනම් මේකෙ තව මේ පධාර්තය ඇතුළ තව කොටස් තියෙනවා මිනිස්සු හිතුවා එනම් මේ පධාර්තය අපිට පේන්්ඩ තිබුණද ද මැටිගුලියක් ගන්නු මිනිස්සි වවා අ මේ මැටිගුලිය ඇතුලේ මැටිගුලියක් සහ වේලිච්ච මැට්ටක් අතර වෙනසක් එන්නේ මොකක්ද මේක මේ කාරණ හතරක තියෙන වෙනසක් මනිසා කාරණ පහක ඒක තමයි තෙත්ත මැටිගුලියක ගලා යන ගතිය එක ැන ලික්විඩ් එනන් අපි ගැන තරල මේ ක්‍රස්භාවය අක අංක දෙක තද ගතිය මේ කම්ප්‍රසිව හැකියාව තද ගතිය අක දෙ අංක තුන මේ මේ අතර තියන මේ යර වායු මේ ගතිය වායු මේ ගතිය අක තුන අංක හතර ඊට පස්සේ මේ වගේ ද සීතල්ල රස්්නය ගැනද වේරච මැට්ටක් ටිකක්ට වඩානත් එෙත මැට්ටක් සීත ලක්ව කියනී. මේ කාරණා හත දැන් අපි මේක බුදුදහම එත්ත මේ එකද ආරතියෙනවා ආපෝතේජෝ වායෝ පටවි. ඒ කියරන්නේ එයා එයා ඒත් ඊට පස්සේ වෝට ඇන්ෆය කියන මේ සංකල්ප මේ වට කියන අර මූලික. භූතිෝ තමයි කියන්න එලිමෙන්ටස් කියලා. ඒ ඒවා වල අඩුවටිවීමක් නිසා තමයි පධාර්ථවල ගුණංගාවේ කියලා සංකල්පයක්කා ඔක තමයි දෙවනි කාරනාව දැන් හරරි අපි මුලින්ම පධර්තමනවාද කියලා අඳුරුගත්ත ඉට පස මිනිස්සු හිතුවා දෙවනියට හිතුව මොකක්ද මේක කොහොමද මෙ පොපටෙන්නන්නේ කොහමද කිය මනිසු. තේරුම් ගණ්ඩ උත්සහ කරා ආරආපූතයේජෝ වායෝ පටවිය කියන සංකල්පය විශේෂම හින්දු සංකල්ප විදිටත් පෙරදි හිදුරත්වඩාි පෙරදිග ෆිලෝසොෆියකේ යිස්ටන් ෆිල්ලොසොෆියකේ අදහස් විදියටටත් සමහර සංකල්ප මේව බටහි ලොසොෆික සංකල්ප විදිහටත් මේ දෙකම එකවර නැගිලා විශේෂම අපි දරන්නා ආරවේ දෙගත්හම තවමත් කියන්න වතමයි මේ නෙලිමන් සිින්. එක එකක විද්‍යයක්ක් අපි දන්න ඒස්ටන් ෆිලිසොෆි ගත්තාම ඒ එක ගොඩක් කර ඉන්වඩනෙ ඔය කිය සංකල්පය ආපෝතේජවාය පටවිකෙන් සංකල්පයය සාමාන්‍යය ඔයි පධර්තවල තීරුම් ගැනීමටත් වඩා තමුන්ගේ ස්වභාවය තීරුම් ගන්න මිනිසා කියන්නේ කවුද වගේ ඒවගේ සංකල්පය කරත් මේක ටිකක් යොමු කොරන්න පුළුවන් නමුත් අපි දන්නවෙස්ටන් ෆිලෝසෆි ගත්තාම මේ ගොඩක් අවු්ඩ බෞතකේ ද අතමයි පරීක්ෂණය කරන්න ම දන්ව ද දැගන්න ව රනාව දුණනි මතය දෙවනි මතය මේ එ සෙලස්ටීල් එලිමෙන්ටස් ෙලිින්ක් මයි හම්බින්නේ ම ඒයන්න මේ කියන ග්‍රහයන්ගින් තම පිට හම්බෙලා තියන්නේ නමුත් මේ කාලයයක් යනකොට අර කියාන්න කාරනා හතරව අඩු වැඩිවීම නිසා තමයි මේ පදාර්ත හම්බෙලා තියන කියන මතය ආව ඕම ඇවිල්ල ඇවිල්ලා සාමා స్ ස්වාන්ස ඉපඩ అවුරුදු හාර සීකඩ විතර කලින් ්‍රීසියේ මතුුණ ఫలోసఫి ఫలలో లోస ම් డමక్ටీస్ වා මෙ ఫలలోసఫర్స్ විශේෂ ్්‍රීසියේ ඒකාර නි ිස් వක්යි రక్స్ ాస్ වගේ ගොල ගමින් ගම ගීල්ල ගොල්్ල කතන්දරයක් කියනවා. අපේ ගමකොක් හරි මගට ගල්ල කියනවාම පධාර්ථය හැලදිීන මේේමයි. කියවගම දැන්ගේ ගම ඉන්න ලොක් කොටික ිලසෆිකා රේටික හරි මේගල් න තැට ගිල්ල කියන නෑ ඕ ෝ මද වෙන්න. එක කට්ියක් ඒයාට සෙට්ටන. තබ කට්ටියක් වෙනව සෙට්ටින මේගොල්ල වාද කරන. ඇති මේ විදියට මේ සංකල්ප ගොඩාක් ෆයින්ටි න්න දේ. ද ති හොඳ දදියක්ඇ ද මේ ග්‍රිමොකටිස් කිය නෙක්න තේවගගේයා ගමිින් ගම යනවා ගිල්ල කියන පදාර්තය මෙඩෙසයියා කිවදී තමයිඒ පධාර්තිය කියන්නේ කොහොමද මේ කුඩා ඇසට නොපිනෙන්න අතිශය සිවුම් ද්‍රවව වලින් හැදිලාා තියන දයක්කෙ කියෙලා කිවවා හැබයි යාන මුගුත් ක් රිමෙන්න්ට ෙවිඩන්ස් තිබුුණ ෑ ඒක නික අදහසක් විදදි තමක ඉදිරිපත් කර හරි එද හ හිතුවේ හ ොිොඩි ඔප්සේන්සික තිබට ැ කිය කද ඒයා දැක්කමේ දුමක් නගිනකොට මේ දුම වායු හරහා ගමන් කරනවා. හිට පස ලිකෑඇල්ල ගත්තාහම ලීකෑඇල්ලට සසායන් වන ර්ටිකක් කවැටුනා මොකද වෙන්නේ ඒ සයගර් ලීකෑල්ල තුරු බැහැගෙන බැහැගෙන යනවා. ඒනි ගණ දරව්යක්ැකිල අපි යම කිතුවත් ඒක ඇතුළෙේ තුංචි බංචේ. හිස්තැන් තියෙනවාගේ අදහස කයාරතිබුණ ඉතින් එහම තියෙන න මේ පුචි මොචි බෝලවලින් හැදලදියෙන්න්න ඕන කියලා ඇසට නොපින තා කුඩා බෝල්වලින් හැදෙන්න්න ඕන කියලා මේ මනුස්‍යය කල්පනා කර. ඉතින් කල්පනා කරලා අන්තිමට කිවුව වාදයක් නැංවා හා මෙන්න පදාාර්ථය හැදල දින්න මෙහෙමයි කියලා ලොක්කු කතන්දරයක් ඉතිං ඒ ඉතින් ක ග්‍රීසි දිගා පැතිරගෙන ගියා පැතිරෙන ගානකොට යනකොට තබ දෙන්නෙක්කාට. ඒ එද මකද මේ සංකලක කියන්නේ පධාර්ථය ඒ තවවිදිීගින්නේ පදාර්ථය බෙදාගෙන බෙදදාගෙන බදාගෙන යන්න බද ලි කැල්ල කරන කෑල්ිවලට කප අපප අපප ගියත් පොඩි පොඩි ොඩිපොඩි රරිට එක තැනකදදි හම්බෙනෝ තවදුරටත් බෙඳන්න බැරි කොටසක් ඒක තමයි මේ කියන . මේකට යා කිව්වා ඇතරම මේක සම්පූර්ණ මේ කතාව කියන්න පුළුවන් හැකියාවක් තිබුණා ගිීසියක වචනකින් ඒක කියන ඇටමෝස්. ති సංක టోస్ సංකල් ම ట කියන පరమా ඉంగ్්‍රీසින් න చ్න పే మූලික අදස. හරි මෙහාට වඩා ලොක්ෙක් ඉන්න తාව డమరටీ స్ පවා ప్లోోటో කියලා ప్లటో කියලා దాශනకకు రిస్టోటල් කියලා ాක්షණకు මේගොල්్లో ర డ . අධාර්තය පුළුවන් අනන්තේක්වා බෙදාගන බෙදාගනයන්ට ඒක පුංචි පුංචි කෑලිවට තවතාව කපන්් පුළුවන් ඒේගොල් ෙ මතවයිත සාාව ලේ ෝයි රරිස් ටෝට ල වන් පස්ස ඩ මකටික්ක තේ එම පල්ලයාට ගියා කොච්චර පල්ලයාට ගියාද කියනවා නං තැන් අපට තේරන මේකම මේ ෆි ලොසී ඇරිස්ටෝටලි මත සෑන් ආ එයාගේ ගොඩාක් ස්පේශලියයාගේ ආගිමන් කෝමද බන්න ඒවා ගොඩාක්කල් රිෙස්පෙක්රඒ විශේෂයෙන්ම ෙස්ටන් ෆි ලෝ ෆ ෝල කොච්චර යට ගයාාද කියනවනම් මේ අටමෝස් කියන සංකල්පය මේ පුං්චි පධර්තෝොලින්ගේ එක්දහස් අටසේ ගනන් වෙනකම් කවරුත් මේ ගැන කතාකරන්නේ අරක තමයි තිබුණු සංකල්පය මේක බෙදාගන බෙදාගකට න්න පුළුවන් කියන සංකල්පය මෙම ගිහිල්ල ගිහිල්ල අවුරුදු දෙදාකට විතර පස්සේ එක්දස් අටසය මුල් බාග දෙක්සත් සටසය දහය වගේමන මතක විදියට පාසල් ගුලුවරේ කාව ඉස්සරට ඇවිල්ල කිව්වා අයගෙනම ජෝන් ඩොල් ඇවිල්ල කිව්වා හොහ කියන්නේ එක පිළිගන්න බෑ පදාර්තය නම් හැදිල තියෙන්නේ අනිවාරම අ ඇසට පෙනෙන් නැති ඉතාම කුඩා අන්ශෝලි පමණයි කියලා ය අදහසක් ඉදිරිපත් කර අරර කලින් අර ඩිමක්‍රටිස්ගේේපයකම ඒ වර්ෂණ හැබැයි පොඩි වෙනසැකරයා කිව්වා මෙහමදකු ය කිවවා පළනි කරක්කු අන්ශූලිින් හැදල තියෙෙන කියලා ඉට පස්සෙයා කිව්වා මෙ එලිමන්සේ කියන්නේ මූල ද්‍රවව්‍යවල මූල ද්‍රව්‍යවල විවිධ මූල ද්‍රවවය ගත්තාම ඒවාගේ අංශූවල ප්‍රමාණය එකන එකට ඒ ඒ විද සයව ප්‍රමාණය වෙනස් කියලා යා කිවා ඇැ මූ දරව්‍ය වෙනස්ස කියන එක එකන සංකල්පයේ ඒයා. ඉටමස එයා කිව්ව මේ මූල ද්‍රව්විය අතර තිය මේ මූල ද්‍රව්විය එකන එක අතර සම්බන්ධ වෙනවා. හැබයි සම්බන්ධ වෙනකොට අ මූල ද්‍රව්්‍යවල තියන ඒ අංශූල ස්භාවය වෙනස් වෙන්නේ නෑ සම්බන්ධ වෙනවා විතරයි කියල තමයි අදහස ප්‍රකාශ කරින්. ඉතින් ඔය විදියට මේ කියපුුවන්න එතකොට අප මේකට කියනවා. ඩොල්ටන්ගේ මතවාදය කියලා යා කිවවා හරි පරමාණුව කියලා ගැන්න මේ වගේ ස්පොඩස්පිය එකක් කියන්නේ පොඩි ගෝලයක් තමයි තාම ඇස්සට නොප්පෙන්ෙන ප්‍රමාණය ගෝල ඇ මෙයාටත්වය වගේ මේක කියන්න අදහස් කීපයක් ඇතිබුණ ප්‍රධාන වශයෙන් මේ ජලයට දැන් ගන්න මේ පදාතායා එයා දැක සමාල් හුණුගල් වගේ දේවල් අරගෙන අපි අතට අරගෙන මේම කරනකොට එක කුඩා ගොඩා පදාර්ත කෙඩිකඩි ඩිැඩි යන. හි තබත් අනිත් ඒ වගේ ඒේවා ඒක දැමටලෙක්ගත් ත දේට තමයි වඩ මටල්ල එකක් ුණනොද පොඩ පේදගක පොඩක් හර අතට එහම එනවනේදනිකස්මෙල්ලක් වොගති හිතුවා මේක තමයි මේ කතන්දරේ ඉටවස එයා දැක්ක මේ ජලේට වගේ මොනටසායන් වගේ දැක්ුණාව ජ හරහා ඒවා විසරනය වෙන හැටි වායුන් අතර විසරණය වෙන මේ සංහිට පසේ රසදිය සහ අතර එක තු මකො දක්ල ඒවා සොිත්ුට එව ටක්ගල්ල එකතු වෙලා මිශ්‍රවෙලා යනතික හිතුවයා හරි මේ පධාර්තය මේම හැසිරෙන්න්න නං අනිවාර්යම ඉතාවා කුඩා අංශුවලින් මේ ඇදෙන් ඕන කියලා. මේ තමයි ෝල්න් ෝටන් කිවවා ෝල් එකප කියන ඩෝල්ටන්ගේ ප්‍රමාණුක ආකෘතිය කියලා බෝම බෝරිං හරිම මේ අරිම බෝනින් මේනිකකා ගොල් බෝල් මොටල් කියලකරක යන්නන්නේ ඒගනික බෝලයක් වගේ එකක් කියලා කිව්වා ඉතාාවම කුඩා ප්‍රමාණය. ඒ තමයි ෝල්. හොම ිකකාලයක් ගතව යනකොට මිනිස්සන්ට දැනිකන්නට බෑනද මිස්ස මොකද කරන්නන්නේ හරි දැන්ඒක පරීක්ෂණ කරනු ඕහම කරගෙන යනකොට ටිකකාලයක් කැනකොට මිනිස්සු දැක්කා විශේෂෙන්ම මේ අයි ජ.ජ. තොම්සන් කියලා එයා ඉංගලන්ත ෆිසිසිස් කෙනෙක් බෞතික විද්‍යාත්නය යා පොඩි පරීක්ෂණ වගේ කරගෙන ගියාම මෙයටෙන කැතෝඩ් රේටබ් කියලා. කැතෝඩ නල ය ෆරික්ෂණ වගේ ඇතදි මකොද කරන්නේ එ ගන්න මේ කැතර නලයක් කල කියන්නේ ම දැම් ෝගලන් පෙන්න්නන්න ඒ කියන්නේ බේසිලි පුංචිම ටබ ගලාස් ටබ් එක එක සම්පූර්ණය සංගෘත කල්ල ති එන්නේ අපිට පුලුවම ගලාස් ් එක තියෙන පුුවන්තරන වාතය රිත්තක පම්පයක් භාවිතා කරලා සෑන්්‍රමාණයක අයින් කරල දාඩඩ. ඊට පස්සෙ මේ මේකෙ තියෙනවා මේ කැතෝඩෙකු යැනෙවට එකගේ ෙටරෝඩ දෙකක් තියෙනවා එකක ලොක ෝට් එකගක්දන්නරම් මෙහෙම දුන්න හම මෙයා දැක්කා මෙම එහ පැත්ත පොඩි තිරයෙකුත් තියෙන තිබුණ මේ එක එකක ද්‍රව්වලට සෙන්න් සිටියවු මෙ මවාකර පාටිරමවකරම එනජි බීම් එකක් කැනවන සෙන්න් සිටියු ඉ යා දැක්කා දෙයක්ත්තම් අයි මේ මෙහෙම දීලා මේ වෝටජ්ජ එකක් දුන්න ගමන් හර මේ කැතෝටේ ඳල ඇනෝඩේ පැත්තට යනවා මොකක් කරමේ බිම්ි එක. මේ බිම්මික හටගන්නේ අර කැතෝඩෙන් කියලේ අඩ පේන්න ගත්තා. එ අනිත්තක තමයි ඒකට චුම්බකයක් ලංකර නොකට මේ ඇනෝඩය චුම්බකම් පැත්තට වඩානි පැත්තකට ඩිෆලෙක්්ට්ගත්තයි ගැන මේ ගමන වෙනස් වෙන. චුම්පි කිය අන පත් දනවනි පැත්තේ ඇද ඒක එගුල තේරුන්ගත මේ කියන එකම රිනාරෝපිත. අපි දන්නවා චුම්බකයකින් විනාාරෝපිතේවා පිට ගුලුව ඩිෆලෙක් කරන්න. හරි ඒක දිිසාාාවන ප්‍ර කියාර පුළුවන් රිනාාරෝපිතද ධනආරෝපිද කියල චුම්භක සේත්‍රයේ දිශවන් ව කියන්න පුළලේද මේකොට ටක්්ගල දැනගත හම රිනාාරෝපය දෙයක්. එනම පධාර්තය තුළින් වෝට්ජ එකත් දුන්නාව මොකක්ක රිනාරපිත එකක කෙලියටවා. එඒ මේ එල්ලියට න්ඩ නම් පදාර්තිතුර මේක තියෙන්දෝන. එහට ඒකට කිවවා ඉලෙක්ට ්‍රෝනය කියලා හරි දැන් එතකොට ජේජයේ තම්සන් මොකද කරේ බසුකාරන්නව එහ එයා කිව්වා මේ ඉංගලලාන්ති තින ම පඩිින් කාන්ඩාය අසයින්න ඒකළගින් තින පලම්ස් දාලා වියලි මිදි දාලාල බාදන පුඩිින් එක පලම් පුඩින් මොඩල් කෙලා කිවේ ගැන්න වේසිකල ආර මේ ඩෝටන්ගේ මොඩල් එකම තමයි හැබයි ඒයාහි කිව මේ මෝඩල් මේ පරමාණු ස්පිරිකල් හරි ස්පෙරිකල් එක ඇතුළ මේ එබිල එබිල එබිලා රිනාරෝබිධානිශු තියෙනවා කියලා ඔන්න උපපරමාණුක අංසු ගයන්න සංකල්පය ආවා හරි ඉතිං ඕම ටික කාලයක් ගිය සාමාන්‍ය එක් දස් නම සිය ගානක් වෙනකම් ඉතින් මේ ්‍රම්පඩි මෝඩල් එක තමයි මිනිසුන්ගේ පරමානුව කියන්නේ මේකයි කියන අදහස්ස මූරිකු වශයෙන් වා දෙ මේ සංකල්පය වෙනස් කරන්න එනවා ලෝකටම ශේෂ්ඨ තම යික්ස්පෙරමෙන්ටල් ලිස් කෙනෙ ගැන පරීක්ෂක යාගනම් රදෆඩ රද් කියනෙක්ෙන අරම විශේෂ චරිතයාගයා එ අඩ හිතනාමයා එයායට තියෙන මාර ඉන්ටිවිෂන් ගලගෙනැන තේරෙනවාක මෙහෙම කරත් මොකක් කර එකත් එන්්ඩෝනම හරම අඩුයි හරීම අඩුයි හෙම කටිය හීතුවක් නෑ යායට හිතුණ නිකාංක දවසා. මම ගණ්ඩෝනවේ රත්තරං පත්තරයක් අරගෙනවා මේකට මොකක් කරි පාටිකල් එකකින් ගහන්ඩෝඩ කියන්නේ එගුල්ල ඒකාල වෙනකට හයා ගෙන ති මුණනම එල් පාටිකල් කළ ජාතියක් විශේෂයෙන්ම අර විකිරණ සරී ද්‍රෝවේවලින් පිටත් එෙන ධනාරූපිත අංශු විශේෂ වැෙන ඇල් ාටිකල් ක කියරත්තර ප්‍රෝටෝනයක් තමයි ඒ ඒ ඒකු අන්ුරුගත්ත ධනාරෝපි යි කියල අ අරවිදියටටම අර බිලෙක්ටෝ චුම්බකෙන් ඩිෆලෙක් කරල. මෙයාමකොද හිතුවේ මෙයා ගින්න ගත්තා එයාගේ මෙයා මේ ගයිග කියලා එයාගේ තව සගේකුයි තව ඕනස්කේල එගේ අන්ඩර් ගජටයායාගේ ස්ටඩන් ස්ටඩන්් කතා කරලද කිවමේන්ඩ මම මෙන්න මෙන් පරික්ෂණ මට හිතනම් කරන්ඩුවන මෝකර දෙයක් තියෙනවා කියලා. ඔයා ගණන්නඩ රත්තරම් කෑල්ලා කරගෙන මේ තලන්ඩ ඉතාම තුනියට කියලා එයා කිව්වා. කියලා එයා කිව්වා මවගනට පෙන්න්න නය මුොඩල එක හොද ගණ කලා ඒ රත්තරම් පත්තරයේ මෙම තියන්න කියලා කිව්වා. තියලා අඇල් පාටික ගන්න එක මේ රත්තරම් පාත්‍රයේ ඉස්සනයින් තියන්ඩ කලා කිව්වා. තියල මොක දෙකරේ එතකට ල්පාටකල් ැවිල්ල මේ රත්තරම් පත්‍රී දදිනවා. වැදදුනාමද සෑ ඊට පස්සේ රත්තරම් පත්තය පිටි පැස්සේයා තියන්න කිය කිව්වා මේ අල්පාටිකල් සෝල්ට සංවේදී තිරයක් නි රව්මට තියන්න කියල තමයි කිව්වෙ. තියල බලන්න කිව්වා මේ ඔයාගේ ප.ඩට ගණ්ඩෝඩම් ඔයා මේක දය බලාගන ඉන්ඩෝන කියලා නස්තකිවයිති ඕන සසරණනය. එයා ගීල මකොද කරේ දැන් කළුුවරකාමරේක මොකද පේන නෑමකො පේ අර වැදනනාම ඒ සිං සල් පෆයිටරයයක් එක වැදනම් පුංචි කොලපට පුංචි ඩොට්ට එකක්පේර එචතද ඒකට බලාගෙන ඉන්ඩෝනිි ඉතින් ඕනස් මකොද කරේ සදවස් කරම් බලාගෙනින් න්නවා එකඒක විදිහටම එක්ස්පෙරිපෙන්ට් එකේ අපපරටස් එක වෙනස් වෙනවා ඉති ඕම බලාගෙන ඉන්න කොට එඒයටට පෙවුණ එක දෙයක් අර අර එන්න ඇල්ප පාටිකල් බහූල වශයෙන්ම ට අනු නමේදව නමැයි නමයක්ම ඒන ඇල් පාටිකල් සේරම අර රත්තරම් පත්තරය හරහානි පැත්තර ගියා දැ නෝමෝම බලන් ඉන්න දැන් එයාටත් එපාාවෙන්ඩ වගේ දවස් දෙකක් තුනක් මෙම බලාගෙන ඉන්න කොත්තම ය දැක්කා අ අපි සාමාන්‍ය ල්පාටික කෙලින්ම ගීල පිටි පැස්සෙනවාදන්නේ ඉස්සරහයින් ලයිට්ටික කාවා ඒ කියන්නේ මොකක් කරි වෙලා වැදිච්ච ඇල්ප පාටිකල් එක ඇවිල්ලා තිරේ සම්පූර්ණය එයාගේ ගමන වෙනස් වෙලා ගිල්ල තිනවා. එලියට ඇතුළෙන් මේ රාතරම් පත්්‍රය ඇතුළටය නැතුව වැදිල පොඩ්ඩ කෙළියට ඇවිල තිනො එක බූහුවම අඩු ප්‍රමාණයමට මතවි සීයට බින්දුව බිින්දුව එකක් විදර. තව සමහර පොඩ්ඩ. ඩක් මේ අර සාමාන්‍ය වගම යන්න ඇතිව ටිකක් ඩිෆලෙක්්ටලා යනොනික කෝන එක හැඩට ඉති මේක අත්ති ක්්‍රේෂ්ඨ පරීක්ෂණක් වුණා මේින් දැන්වංකිවන ල්ටිමේට ෙක්ස්පෙරිමෙන්ටිස්ට් රදෆර්න් එය දන්න ඇපාටිකලගේ සයිස්්‍ය ගතවාගන තිබුණ මේ කිය මෙහෙම වෙන්නන් එයා කිවවා පධාර්තය ඇවිල්ලා අල්පටිකල් යන්නෙප යන්නන් එන පධාර්තය ඇවිල්ලා මේ බහුල වශයෙන්ම ස්පේස් එක මෙනිකාම මුකුත් හිස්සාවකාශයෙන් දමයි තියෙන් දෝන කියරයා කිව්වා ඇනත්ත යඩ බෑණි ඇල්පාටිකල් හැම එකක වගේ ගිල්ල තිබුණ ඒවගේම එයා තවදයක් කිව්වා මේ සහර ඇල්පාටික් මොකද වුණේ වයල්ලන්ට්ලියාගේ ඩිරෙක්ෂන් එක චේන්ච් කරා චේන් කරලලා වෙනව පැත්තකට ගියා එයා කිව්වා මේක ඇල්පපාටිකවස් දන නිසා මේක සිද්ධවෙඩ ඕන අනිවාරම එහි නං මැද මොකක්හරි තියෙන් ඕන අතිශ්‍යය ඩන්ස් ධන අංශුව හරි අතිශය ගණත්තයෙන් වැඩි නශුව තිෙන් ඕන කිය කිව්ව. එනං ඒමත්තව ප්‍රදනම් කරගන රදෆඩ් කියන එකෙනාගේ මොඩලෙකාවයා කිව්වා ඔන්න පරමානුවත් තමයි මේක තියෙන්නේ පරමානුව කියන සෑහෙනවසයෙන් හිස්සවකාශයේ දැන් කලින් ජේජ තොම්සන්සා ඩෝල්ටන් දෙන්නවකිවේ තනිකර ස්පිය එකක් තනිකරම සොලිට්ස්පිය එක. මෙයා කියනො නෑ ඒමන මේ මේක තියන්නේ මේක තියෙන්නේ පරමානෝ කියන එක බෞුරල වශයම තියෙන හිස්සවකාශය මැද්ද තියෙනවා පුංචි. ධන ආරෝපිත කොටසක් ධනාරෝපිත කොටස වටේ තමයි මේ ඉලෙක්ට්‍රෝනය ගමන් කර කර තියන්නේ කියල යගේ පරීක්ෂණ කියා ය කොච්චර දක්ෂත කියන්නේයා පවටෝන මැද්ද තියනෙ දන කොටසේ ඩයිමිට්‍රයක පවා කල්කුලෙට් කරා. කරලා අන්තිමට මොකද වනේ. එයා අපි කියනවා රදෆඩස් මෝඩල් ඇටම් කියන සංකල්පය අරගෙනවා. මේ රද ටඩ මඩල්ලෙති මැද න ආරෝපිතල කොටසක් තියෙනවා ඊට පස්ස මේ ඉලෙක්රෝන ගමන් කරනවා මේක වටේ කියන එක තිබන හැබැ දැ මෙ ආවට මෙ මේ සංකල්පය ගොඩ්න කරන ගලට පීන ඇති ඒ සංකල්පිතුල ලුකූ ප්‍ර්නයක් තියෙන ප්‍රධාන් පශන දෙකක් තියෙනවා. පස තුනක් තියෙන ඇත්තරන ංක එක කොහමද අපි දන්න ධනාරෝපන ධනනාරපන රිපල් කරන එකෙනෙක නාට හරි. එම් කොහොමද අරවගේ ලොකු ධනාආරෝපන අංශුවක් මේ ඇතුළේ මැද්දට වෙලා හිරවෙලා ඉන්නේ. අංක අංක දෙක ඉලෙක්ට්‍රෝන කැරගි කැරගි කැරගකටක තියෙනවනං මේ මොකද මැදෙ දන්න තියනොට මැද නනාරෝපනය තියනට රිනාරෝපින් එක කරගිලා කරකිලා කරගකිල මේකට වැටි නැත්තේ කොමද විශවාසයක න විස්තර කන බෑරි මුකු දන රිි ගැන ආකරශල වෙන තුන්වැනි කරණා තමයි මෙහෙම ආරෝපනයක් කැරගෙනකොට එක අදවසල හයාගනතිබුණ අරේ යංකි ආරෝපනය ගමන් කරන්නකොට එලේ‍රමක්නටිඩීන් ඇතිවඩන් හරි අපි දන්න විදු ක්‍රමක් ේඩන ඇතිවෙනවා ඉන්ඩක්ෂන ඇතිවනවා හෙන මේ එෙක්ට්‍රෝනේ ශක්තිය අඩු වෙන්ඩේ ඒකන පධර්තයක් ගත්තතාම අපිට ඩිටෙක් කරන්න පුළුවන්ගන්නන ඒවට එල්ෙට්‍රමක්න ිල් ෑැ හෙම. ැ ්‍රදෆඩ් මේ කිව්වාහ අද ොට් සද නැතුව ටිය ය යිතියා කියන් ෝන්ටක පෙන්නවා එක්ස්පෙරමෙන්ට ලිස්්න අනිත් අයට විස්තර කරගන්න කියලා. දැ මේ ලොක්කු ප්‍රශ්නයක් ලොකු විවාද ඇද දැ මේක පේනවා නමුත් දැ මේක පේවුණට මේක විස්තර කරගන්න විදික් නෑ. මේක විස්තර කර ග්ඩි ඊළඟට ආවෙේ මේ පරමාණුව සම්බන්ධය අපි කතා කරන්න කියාම. ලෝක ඉන්න තවත් අතිශය විශිෂ්ට බෞතික විද්‍යාශනය කයා අපි කියන නියස් බෝ කියලා. මෙතනි කොන්ටම් විද්‍යාව කොන්ටම් වාදය කියනක ආවේ. නියස් බෝ හිතුවා මේ පරමානුක ස්්‍රක්ෂයක ගැන විය්හයේ ගැන අදහස් ගරනම් අප පරමානුවේ මෙ පොඩ්ඩක් එක්යි් කරලා බන්ඩුන් මෙට පොඩ්ඩ එනජි දීල ොනකද මෙයා කරන්න කියෙලා බලන්ඩුව. ඒක කර විදි ඇතිමන එකල මිනිස් හොයා ගන්නන්නේ එක කියන්න ඒගොල්ල එකටන ඩිස් චාජ් ගේෑස් ඩිස් චාර්් ුබ් කෙ එකක්ොති ම එක දරර කලික්කූ වගේ වීදුරු සංගෘර්ත වීදුරවා ඒක ඇත්තුනට දානව මේ මෝකර ගෑස් එක හිතන් හයිට් ජන හරි ඇයම නැතන් ලිතිියම් වේපයක හරි සෝඩියම් වේපක හරි මකර වේපයක හරි නැතං සේනෝන් වගේ ඕනෑම ගෑස් එක හිීලියම් හරි ඒ වගේ ඕනම ගෑස්සෙක් දානු. ගෑස්සෙක් දාල රික්තක පම්පයකින් ඒ පීඩනය අඩු කරන ගමන් දෙපැත්තිං ලොකු විභෝවයක් විද්ධ තිබයදදිනවා. දෙනකොට එක පාර්මකද වෙන්නේ මේක කියනි ිෂ්චාජ්‍ය වන ගන්න කියලා කියන්න මේකින් වර්ණයක් හට ගන්න උගුල් මේ දැකලත්ති නර නියෝන් වර්ණනගිලව තියෙනෙ ඒකාල්ල තිබ්බා මේගන් ලසන මේ රූපයක් ධාන්නා ගුලටගේ බලන්න. ිා දැ එක මේ පිටන වර්ණයක් පිටනන මේ වර්ණය අපිට පුලො පරිසම් එකක් කරහා යවලා මේ වර්ණය කොහොමද හැදිල තියන්නේ කියලා තේරුම් ගන්න. ඒකාල පරීක්ෂණය කරල තිබුණා. කරල තිබනාම් මිනිස්සුන් දැකපුු දෙයක් තමයි විවිධ මූල දරව්වේ එකතු කරලා ඩිස්්චාර්් බැලූ හම ඒ හැම මූල දරව්වයක් සඳහාම අපිට ෆිින්ංග පින්න්ට. ෙටම් එක එමින් පෙටරම් එක විමෝචන වර්ණාාවලියක් ලැබු හයිරජන් වලට හරි ස්පෙසිෆික් එකක් ලිතියම්වලට ස්පෙසිෆික් එකක් ඔය විදිර ලැබෙනවා සාමාන්‍ය සූත්‍රිකා බල්බයකින් අපි දන්නඕනේ මම අඇතනම කලින් විඩියයකුත් කර මේ කොමද මේ වර්ණාවලිමානය හදන්න කියලාම ඒකත් බලන්න එක හරි වින්ටස්ටිං කවල් බලති න්න හරි ඒක බලන්ඩ ඒ ඒ ඇතන මටන්සල් ලයිට් එකත් කෝමද මේ වෙන්න කියල්ලා දාලාදනවාරි ඒක කටිනුව ස්පෙක්‍රම එක බ්‍රරෝඩ් ගොඩාක් වරණාවල න වව්ලෙන්ස්. නමුත් මේ හරිම ස්පෙසිි හරි ලයින් ස්පෙක්ට්‍රම් කලවට කියන්නේ බොහොම ව්ලයින්ස් කීපයක් තමයි මේක එන්න. නියස් බෝහිතුවා මෙහෙම පරමානුග වහේ මේ විදිහට ව එන රහස අනිවාරය මේ ස්පෙක්‍රම් එක ඇතිල තමයි මේක තියන්නේ කියලා ෙක්ර යාගේයා මුලිමකර යිට ජෙන් පෙක්ටරම්ම ගත්ත මොකද ඒදකම ලේසිීමඇය අරගෙන ඒ රම ස්පෙක්ටරම්ම එකෙදස් තිබුණු අරගෙන යා හුද්ධට කල්ල මේක තියෙනවා ස්පෙක්ට්‍රම එක ගත්න්න මේතින් රූපයා ඒකෙ තියෙනවා එක සීරිස් මේක තියනෙන විසිබල් සීරි එකන්න දෘෂ්‍ය වර්ණාවලී ඇතුළි තියනෙන බාම සීරිස් කළෙක් තියවා මේ බාම සීරිස් එක තියනවා රතුප පාටිඉරා ඊට පස්සේ නිකංලා කොළබාට ඉරක්තියෙනවා කොල නිල් වගේර කිටස නිල් ඉරිතියනවා. ඊට පස්සේ දම් ීරිතියනවා එයට යූවි පැත්තර වගේ ටිකා කරගොඩා අක්ම දම් වගේ වෙච්චි ඉරිතියනවා වගේ ටිකක් තෝරගත්ත. මෙයා මේක කල්පනා කරල කල්පනා කරලා කල්පනා කරලා මෙයා කිව්වා හා මේක එන්න එනම න්න මේ විදියට කියලා. එයා කිව්වා මෙන්න මේ කාරණ හතරක් කියය ඉදිරිපත් කර. එයා කිව්වා දැන් ප්‍රදෆඩ්ගි මුඩල්ල එකේ වගේ හැම තැනම ඉලෙක්ට්‍රෝනින්න්ඩ බැ. ඉලෙක්ට්‍රෝන අනිත්ක හැම තිස්සම ගමන් කරනවා කියලා එයා හැම තිස්සම එනජීක පිට කරන්නෙත් නෑකිලයා කිවවා හරි මික ලොක පස්නකට මෙ මුල්ලුනා ඒකිබසවල් ය කිව හැම තිස්සම ඉල්ලෙක්ට්‍රෝනයක් එනජක පිට කරන්නේ නෑ. ඉලෙක්ට්‍රෝනයක් එනජීක පිට කරන්නේ වර්ණයක් විදිහට අයි එයාකිම ඉල්ෙක්ට්‍රෝන හැමතනම තියෙන්නේ නෑ ඒව තියෙන්නේ හරිම ස්පෙසිිෆික් ඕබිටිල් සොල කියලා. එට කියන එනජි ලවර් කියලා. ඒ විතරන කෝම එනවස් එන්නේ ඒවයි ප්‍රමාණය ාවේ කෝමදේ මුග කිවුණනග මේ එන ලවල් සලදේ. ඉල්ලෙක්ට්‍රරෝනයක් ආලෝ කියලෙස එනජීක පිට කරන්නේ. ඉහල ශක්ති මට්ටමක ඉඳලා පල්ලෙහා ශක්ති මට්ටමකට මේ ඉලෙක්ට්‍රෝනේ යම් කරනකොට පනිිනකොට ගලා හැකිව. හරි ඒ කි ඊට පස්සේ ඒ ශක්ති මට්ටම් අතර ශක්තිවල වෙනස තමයි අපිට එන්නේ අර බාම සරිස්සකාහර මොනවාරේ ඒම සීරිස් එක දැන් රතු තරංගවරණද රතු. රතු ලයි් එක එන්නේ සාමාන්‍යෙන් අඩු ශක්ති මට්ටම් දෙකක් අතර ඒන්න දෙවනිජ බලයින්් එක ඉඳලා පලවෙනිියගට මෙයා පන්න වෙතර පොඩි දුරක් න දන්න ඒක හින්න තමයි රතු කියන්න සාමය අපි දන්න දෙයක් තමයි රතු තරංග ආරාමය අපි දන්නවා ඊ සමානයි ඊ කිය කියන ෆෝෝ එක සාමාන වෙන කිය ලන් කටට එක නිියව කියෙ කියනන්න ්‍රී. රතුවල ්‍රී න්සේ අඩු යොකු න්නමේක ඒක නිසා මෙයාගගේ තියෙනවා එනජීක අඩු ගැන ඒ අඩු එනජේගක් තමයි නමුත් ඉහල ඉහල ශක්තිමටම ෙදර පල්ලයාහාට පටිනකොට ලොක්කු නජ ිප ගත්තේරවනේ ඒක නිසාදමයි යුවී වගේ බ්ලූ වගේ ඔකොට දන්න යුවී කිව්වා මටික් ශක්තිය වැඩීනි අපේ සම වුණ සමේතින සයිල්ල වුණොත් කැරල්ලවානේ ඒම ඒව එන්න කියලා කිවවා තරෙ. ද මේ කිව්ව පස්සේ ටපු කට්ටයක්ක් හිටියා යින්ස්ටයින් ල හම පිස් වැටනම කියනගට මේක පොඩි වෙන සත්තිය නොව අ කලින් වගේන මේ බෝ කිව්වනහැ ඇයි මෙහෙම මේ ඉ එලෙක්ට්‍රෝණයක් ඉන්න අයිලකයා කියන්නේ එජි ලෙවල්සල් විතරයි ඉෙක්ට්‍රෝනිට ඉන්න පුලොන් අතරමැති ඉන්න බෑ බෝ විස්තර කරේ නෑ හැබැයි ඇයිහෙම ඉන්න බැරි කියලා ඒ වගේම ඒ එනදිලිවල්ස්ඩ ඒ තියෙන වැලි ුස්තිනයි කියලා. බෝගෙන් ඇව්වාම හම කියන්නේ ඇයිවා කූම කියන්න කලා යා කිවේ ති ඒ ඒ තමයි. කියලා මෙන්න මේකට තමයි මෙතනින් තමයි මේ කොන්ටම් කොන්ටම් කියලා කියන්න ක්ති ශක්තිය කියන එක අපි කියන්නේ කන්ටිනිවස් නෑ කොටස් කොටස් කොටස්වලින් හැදිල දන්නේ න්ටම්. කොන්ටම් වාදය කියන එක ආවි බෝ මොඩල් එක බෝ පරමානුක මොඩල්ක පාදක කරගෙන කියන්නේ ඉලෙක්ට්‍රෝණකට ඉන්ඩ පුළුවන් ශක්ති මට්ටම් අතර ඉන්ඩ බෑ දෙනලද ශක්ති මට්ටමකට පමණ ඉන්න පුළුවන් ඒ ශක්තිමට්ටම් අතර ඉන්ටස්ට ඉන්සන්ටේනිියස් මේකට ජම් කරන්න පුළුවන් යම් කරනකො තම එලෙක්ට්‍රෝණක ඉන්න කියලා. ඇති මේකොල් ලොකු වාදයක් බෝඩ් පත්තුනා මේර කෝපනහග ඉන්ටර්පිටේෂන් කියෙල ලොකු බස්ස කතාගරනු ඉතිහාසය ගැනතින් අ විස්තරයි මේදී තමයි කොටවාද අන්තිමට දින්නා මේ සංකල් පේදී ඒක තමයි බෝමොඩල් එකගෙල බෝකිවවාහරි පරෝටෝන තියනවාම ඇත්්දේ ඉලෙක්ට්‍රරෝනත තියනවා ඉල්ලෙක්ට්‍රෝන හැබැයි පවතින්නේ අර දෙන ලද ශක්ති මට්නම් වල අතර ඉන්නබෑ. ඒෙන සංකල්ප වා. අද ඕගොල්ල සමල්ලාට අඳිනවන අර ව මර ඇද ඇති කෝලදී ඒ හදි න්‍යතන බෝ ම එක රි මෙ ැදද ෂ් ිය තියෙන හරි ඒට ප ට ක් ම ර ක් ර ගන. නමුත් ඕක තමයි සංකර්පය ඔන්න ඕක තමයි පර්මාණුයි කතාව ඉතින් ඒක මොදන්නක මම සාධාරනයක් ගිට්ුරධ කියෙල කාරණාවට සමාාවෙන් එම්කර නැත්තං ඔගොල හම ගිල්ල මේක හරි විසිදුරුයි ඒක ච්චර ගුල හන් ැනු නැත්තං ගීල වෙන කෙගින් හරි එක හන්ඩ ඉතිං ඕක තමයි කතන්දරයේ ටිකක් වෙලා ගිය අයිතවොට වඩා ෝ ග න ද හි ම න එක ොන මට්ටම ග යන්නෙ තර්ක කරල කරල කරලා තමයි එතන් එන්නේ ඉති හිතාගන්නත් බැරදියක්න පරමහනුව කියනදේ නිකං අපිට බැරවා පීන්නන නමුත් හිතලා පරක්ෂණ කරලා මේ සංකල් පට විල්ල තින්න ඉතින්ම අපි ආරාධනා කරන්නේ අපි ලංකාවේ ජනතාවටත් අපි හැමුවටමත් මේගේ . ස අර මකර බරක්කින්ං තුව අප කටයතු කරන්නඩෝනේ ලොක දේව ගෙන හිතන් න එතකට තමයි අප ලොක තැන් ලට න කියෙල පුච්චි දසම් මයි ගව තියනවා ඒක ඔවු ුනත් ඉතිං ඒක තමයි පරමාණයි කතාව ඉතින් ගොඩා කිස්තුතියි මේ විීඩිය එක බැලුවට ම හිතනවා ඉන්ටස්ටිංග ඩ ඇති කෙළ සමාර කීපතිනෙක් ත් ඒති මේගේ විඩියෝ නැව හම්බම එත්තකං. ante ගොඩා कि suති में ik අ හි